රැස්විදින ජීවිතයේ සුන්දර බිරිඳ. ජීවිතේම ආදරෙන් පිරවූ ඇය. අදත් ජීවිතේම ආදරෙන් පිරවූ තවත් සුන්දර බිරිඳක් පිළිබඳව කතා බහ කිරීමට අප සූදානම්. දැන් අපි බලමු ඒ සුන්දර බිරිඳගේ ජීවිතයේ සලකුණු දෙස. සිංහල ගැමි නාටක 1914 ජුනි මාස 3 වනදා දකුණුලක රත්ගම දුඩන්ගොඩදී උපත ලද ඉදිරිවීර සරත් චන්ද්‍රයන් හට දෙමාපියන් විසින් නම් තබනු ලැබුවේ යුස්ටඩ් රෙජිනෝල්ඩ් ද සිල්වාය. ක්‍රිස්තියානි දහම ඇදහූ ඉංග්‍රීසි බස කතා කරන පවුලක උපන් ඔහු පසු කලෙක මහා චින්තන පරිවර්තනයකට ලක්විය. මහාචාර්ය සරත් චන්ද්‍රයන්ගේ පියා තැපැල් සේවයේ ලිපිකරුවෙකු අතර මව පාසල් ගුරුවරියක වූවාය. සිංහල භාෂාවේත් සාහිත්‍යයේත් පෝෂණය වෙනුවෙන් තම ජීවිතයම කැප කළ එතුමන්ගේ ජීවිතය කියවීම මහා පරිචයක් ලද්දෙකුට පමණක් කළ හැකි දෙයකි. මනමේ සිංහ බාහුවැනි මහා නාටකයන් අද වන විට ජාතික උරුමයක් බවට පත්ව තිබේ. මෙවන් උත්තම ගණයේ යුග පුරුෂයෙකුගේ ජීවිතය පිළිබඳව විමසා බැලීමට ඔහුගේ සෙවනැල්ල මෙන් ළඟින් සිටි ප්‍රිය බිරිඳ වන ලලිතා සරච්චන්ද්‍ර මැතිනියට අප ගෞරවයෙන් ආරාධනා කළෙමු. ශ්‍රී ලංකාවේත් ජාත්‍යන්තරවත් ගෞරවයට කීර්තියට පත් වූ මහා ඇදුරුතුමා, සිංහල භාෂාවෙත් සිංහල සාහිත්‍යයෙත් ශ්‍රී ලංකාවේ කලා වෙනුවෙන් තම ජීවිතය කැප කළ ගුරුතුමා මහාචාර්ය ඉදිරිවීර සරත් චන්ද්‍රින්ගේ සුන්දර බිරිඳ ලලිතා සරත් චන්ද්‍ර මැතිනිය අද අපේ සුන්දර බිරිඳ. ආයිබන් මැතිනි, ආයිබන්. ඉතාමත්ම ගෞරවයක් ඔබතුමිය අද අපේ වැඩසටහනට පැමිණ අපේ මහා ඇදුරුතුමා මේ ජීවිතයේ සමග ඔබතුමිය බැඳී සිටි අයුරු කතා කිරීමට පැමිණේ. හොඳයි මැතිනි, මට මැතිනිය ගැන පොඩි විස්තරයක් කියන්න. මම ගැන කියන්න තියෙන්නේ මගේ ජීවිතයත් පුදුමාකාර විදිහට ජීවිත විදිහත් ඒ වගේ තමයි. මම අම්මයි තාත්තයි විවාහ වෙලා අවුරුදු 20කට පස්සේ තමයි මාව හම්බ වෙලා තියෙන්නේ. ඔබතුමී ඉපදුනේ? ඉපදුනේ. ඔව්. එතකොට එකම දරුවා ඊට ඉස්සෙල්ලා ගන්න කවුරුත් දරුවෝ නැති නිසා දෙන්නේ හදාගෙන තියෙනවා. අවුරුදු 20කට පස්සේ තමයි මාව හම්බ වුනේ. ඉතින් මට ඊටාම ඉතින් තේරෙනවා නේ, ඉතින් අවුරුදු 20කට පස්සේ දරුවෙක් හම්බුනහම ඉතින් සතුට ප්‍රීතිය ආදරය කොටින්ම මේ මම ඇත්තෙන් ඉගෙන ගත්තේ කෝටි CMS මාලිකා පාසලේ මේ කෝට්ටේ. ඉතින් ඒක පයින් යන දුරක තියෙන්නේ. වඩ ඉතින් ආවද ගෙනියන වගේ කරනවා. ඒ කියන්නේ ඔබතුමිය පදිංචි වෙලා හිටියේ එපිටමුල්ලේ. එපිටමුල්ලේ බොහොම ළඟයිනේ. බොහොම ළමයි CMS එකේ බෙල් එක ගහනකොට අපිට ඇහෙනවා. ඉතින් මම ඒ පාසලෙන් තමයි ඉගෙන ගත්තේ. ඉගෙනගෙන ඉවරයි මගේ වැඩිදුර අධ්‍යාපනයේට. මම පිරිමි ස්කෝලටත් ඒ කාලේ ගෑන් ළමයිව ගන්න ඇඩ්වාන්ස් රෝල් වල ගියා. අවුරුද්දක් හැබැයි ඉතර පන්ති ඉගෙන ගන්න බෑ පිරිමි ළමයි. ඒකලිට පස්සේ නුගියගොඩ සෙන් ජෝන්ස් කියන බාලිකා විද්‍යාලයට මම ඇතුල් වෙලා ඊට පස්සේ මම ඇඩ්වාන්ස් ලෙවල් කරේ. ඊට පස්සේ ඇඩ්වාන්ස් ලෙවල් කරලා ඒකේ ප්‍රතිඵලයවත් මම දන්නේ ඉස්සෙල්ලා තමයි සරච්චන්ද්‍ර මහත්තයෙක් විවාහ වුණේ. ඉතින් මගේ අධ්‍යාපන කටයුතු පටන් ගත්තේ රජචන්ද්‍ර මහත්තයා නැති වුණයින් පස්සේ. ඊළඟදී මම ඩිග්‍රී කරලා පෝස්ට් ග්‍රැජුවට් කරලා ඕක තමයි මගේ ඉතින් මගේ ළමා කාලේ ගෙවිලා ගියා. අපේ දෙමාපියෝ බෞද්ධ පන්සල් හදන තරම් සෝවිත හඳුරෝ නාගේ විහාරේ මාගේ හොඳ මිත්‍රයෙක් විදිහට පැවිදි ජීවිතේ හිටියා කුඩා කාලේ ඉඳලා. ඒ බෞද්ධ පරිසරයක මම ක්‍රිස්තියානි ස්කෝලේකට ගියාට බෞද්ධ පරිසරයක තමයි මම හැදුනේ. මැතිනියනි, දැන් කොහොමද ඔබතුමියට මේ අපේ මහා යුග පුරුෂයා මුල ගැසෙන්නේ? ඔව්. ඉතින් ඒක දිග කතාවක් නම් මම කෙටියෙන් මම කියන්නම්. මම සරච්චන්ද්‍ර කියන පුද්ගලයාව දැන්ලත් තියෙන්නේ
සිංහබාහු මනමේ නාට්‍ය කරයි කියන එකයි. පලගියත්ත පොතේ මං ඇඩ්වාන්ස් වලට ඒකාලට කරනවා. ඇත්ත මං කිසි දෙයක් දන්නේ නැහැ. නමුත් එතුමාගේ පබාවතී කියන නාට්‍යයක් පටන් ගත්ත කරන්න. ඒ නාට්‍යයට අපේ මිත්‍රයෝ වගේ මටත් එක් කරගෙන මා මාව එක් කරන් ගියේ නැහැ. මගේ යාළුවව එක් කරගෙන ගියේ. හැබැයි එදා එතුමා ඔක්කොම ඉන්න මිනිසු දිහා බලලා මෙහෙම බලලා බලලා කට්ටිය ඔක්කොම බලලා ඇඟිලි දික්කලා මම හිටියේ පිටිපස්සේ. ඔන්න ඔයා මෙහාට එන්න කිව්වා. ඔබතුමී මේ රඟපාන්න ගියේ නැහැ. රඟපාන්නේ මේ මගේ යාළු මිත්‍රියත් එක්ක මම ගියා. පස්සේ මම එදා සීලවති විසෝගේ පාට් එකක් දුන්නා කරන්න මම කතා කරා. ඇත්ත වශයෙන් ඒ නිෂ්පාදනය කරේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ මෑණියෝ. ඕ නාලිනී වික්‍රමසිංහ මෑණියෝ. නාලිනී වික්‍රමසිංහ මහත්මයා තමයි දවස මහත්මිය. සුදර්ශි ශාලාවේ. එතුමේ තමයි සුදර්ශි ආයතනය ආරම්භ කරේ එතුමේ ඊඩමක් පරිත්‍යාගය. එයා තමයි මේ ප්‍රොඩක්ෂන් එක කරේ. ඉතින් ඊළඟට පස්සේ තේ නාට්‍ය කරත් කරුවා. ඉතින් කොමාරි සරච්චන්ද්‍ර මහත්තයාට පැහැදීමක් ඇති වුණා. ඉතින් මට යෝජනාවක් ගෙනාවා. කොහොමද යෝජනාව ගෙනාවේ? ඉතින් දැන් මෙතන ආදරේ පිළිබඳ වැඩක් දැන් එතුමාට 50ක්. අවුරුදු 50යි. 50යි. මට 20යි. 20යි. අවුරුදු 30ක? ඔව්. හරි. ඔව් 20යි. ඉතින් මගෙන් එතුමා ඇහුවේ ඉතින් මට ලොකු පැහැදීමක් තියෙන එතුමාගේ නිර්මාණ කරනකොට අර පබාවතී නාට්‍ය කරනකොට දක්ෂකම් මට පේනවනේ. ඉතින් ආදරයක් නැතුවම නෙමෙයි ඉතින් පැහැදීමකුත් අතතුර මට එතුමාගේ අසරණ ජීවිතයකට පත් වෙලා හිටියේ එතුමේ කාලේ. කොහොම අසරණ තත්යකට පෞද්ගල ජීවිතේ මට කේකනත් කිව්වා. මගෙන් එතුමා ඇහුවේ මේ ඔයා මට ආදරේද ඒ කතන්දර නෙවෙයි ඉතින් මහා නෑ නෑ ඒ ඔයා ඒ කියන්නේ මේ සාමාන්‍යයෙන් ආදර ප්‍රකාශ කරනකොට මම ඔයාට ආදරේ ඔයා මට ආදරේ එහෙම එකක් නෑ නෑ එයා 50ක් මම 20ක් වුණාම ඔව් එයා මට යෝජනා කරේ මට හොඳ පුතෙක් දෙන්න පුළුවන්ද ඕ එයාට දూరు දෙන්නේ කියලා හිතියේ හොඳ පුතෙක් දෙන්න පුළුවන්ද කියලා මට කිව්වා ආදරේ ප්‍රකාශ කරේ මට හොඳ පුතෙක් දෙන්න පුළුවන් ඕ ඉතින් එතකොට ඇතුළත් මේ මිනිහ හොරෙක් නෙමෙයි බොරුවට නෙමෙයි මේ ආදරය කරන්නේ අනිත් තරුණ ළමෙක් හිතනවානේ මේ මොනකොටද මෙයා මේ ලැස් වෙන්නේ ඒ කියන්නේ ඒ ආදරය ප්‍රකාශ කිරීමත් සමගම විවාහත් ප්‍රකාශයට පත් කරා ඔව් ඒකෙන් තමයි මම විශ්වාස කරේ නැත්තම් ඉතින් කොච්චර වුණත් ඉතින් අපිටත් බය නැ අපි දෙමාපියෝ ඉතින් ඔබට දෙමාපිය කැමති උනේ නැහැ මේ විවාහයට සම්පූර්ණයෙන් විරුද්ධ වුණා ඒ කියන්නේ මේ වයස පරතරය නිසාද වයස පරතරය ඉදරක් ඒ ඔක්කොම වෙනස් එයා විවාහය දරු දෙන්නේ කින්නවා ආගේ ආගම පිළිබඳ ප්‍රශ්නේ එයා මහාචාර්යවරේ මම මේ ඕ ලෙවල් පාස් කරලා ඉන්න ළමෙක් ඉතින් අපි දුප්පත් එයා ලොකු සල්ලික හැම අතින්ම වෙනස් අම්මා කිව්වා උඹට ගැළපෙන්නේ නැහැ මේ මිනිස්සයා ආත්මසි වෙනස් මිනිසෙක් කියලා. විවාහ වුණාට පස්සෙත් ওই தත්ත්වෙම තමයි තිබුණේ. ඔව්. නමුත් එයයි මම එක දෙක එකකින් සමානයි. සේපාලිකා ගහේ මල් පිපිලා තියෙනකොට එයාට ඒ සුවඳ දැනෙනවා මට කියන ලලිතා සේපාලිකා මල් සුවඳ අපි පොඩි ඩ්‍රින්ක් එකක් අමුද බල්කනියේදී. බල්කනියේදී. අර සුන්දර පැත්ත එයා රස විඳිනකොට ඒ දෙන්නගේ තිබුදු රසස් මාදී නම් එක හා සමානයි. එක හා සමානයි. ඉතින් මම බලන්නේ ඕන පවුලක මන්ද කලා ඒ වගේ ඉන්න තැනක හැමදේම වෙනස්නේ අපේ. ඔව්. හැමදේම වෙනස් යාගේ මගේ. එයා කතා කරන කඩිවරේක්නේ. එතුමා අවිදින විශ්වවිද්‍යාලය. විශ්වවිද්‍යාලනේ ඒ වුණාට දැන් ඒකනේ ඒ වුණත් මොනවා තිබුණත් අර సౌందර්යය ඇතින් මූලික දේ යාගේ මගේ පෙර ඉඳලා කියාගෙන එන දේ වෙන්නත් පුළුවන්. එක වුණොත් ඉතින් පෞල් ජීවිතයක් ගෙනියන්න පුළුවන්. මැතිණියනේ ඉතාමත්ම රසවත් ඉතාමත්ම ආදර්ශවත් කතාවක් කිව්වේ. දැන් විවාහ යෝජනාව ගේන්නේ මට හොඳ පුතෙක් දෙන්න පුළුවන්ද කියලා. එතකොට මැතිණියගේ ඒ කතාවෙන්ම එතුමා පිළිබඳ විශ්වාසය තහවුරු. විශ්වාසය තහවුරුනා. ඒ තහවුරු වෙච්ච විශ්වාසය එතුමා මිය යනතුරුම පවත්වාගෙන ගියා. හොඳයි මෙතනියනේ. ඉතාම රසවත්. අපි තව කතා කරමු. අද අපි සුන්දර බිරිඳ සිංහල සාහිත්‍ය, සිංහල භාෂාව, ශ්‍රී ලාංකීය කලාව වෙනුවෙන් තම ජීවිතේම කැප කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරින්ගේ නැත්නම් ගුරුතුමාගේ සුන්දර බිරිඳ ලලිතා සරච්චන්ද්‍ර මැතිණිය. මැතිණියනි විරාමයට ඉස්සෙල්ලා මැතිණිය ලස්සන කතා ටිකක් කිව්වා. කොහොමද සරච්චන්ද්‍ර මහත්තයා හම්බුනේ ආදරේ ප්‍රකාශ කරන්නේ. දැන් ඔබතුමියට
බයක් හිතුන්නේ නැද්ද? මේක කිව්වෙන් පස්සේ ඊට පස්සේ විවාහයට පත්තුණින් පස්සේ හිතට චකිතයක් දැනෙනද මේ වගේ මහ දැවැන්ත පුරුෂයෙක් දැවැන්ත පුරුෂයෙක් එක්ක විවාහ ජීවිතයක් ගෙන මොකද ඔබතුමීගේ වයස අවුරුදු 20යි. එතුමා අවුරුදු 50යි. කොහොමද මේකට ඔබතුමිය මේ අනුගත වුණේ මේ දැවැන්ත පුරුෂයත් සමග? මුලින්ම කියන්න ඕනේ අනුගත වීම තිබුණේ නැහැ. අහහ තේරෙන්නේ නැහැ නේ. ඉතින් මම අවුරුදු 20 කවර මට මොන නොලෙජ් එකක්ද තියෙන්නේ? ආ ඉතින් අර දැන් ඉතින් ඔයකට මේ බොරු කියන්න ඕනේ නැහැ නේ. දැන් අපි ප්‍රේක්ෂකරද දෙමව්පියන්ගෙන් තරහ විරුද්ධත්වයේ ආවනම් මේ මනුස්සයත් එක්ක ඉඳත් එපායි කොහොම හරි. ඒතර දැන් තනි ගෑණියෙකුට විතර බිරිඳකට විතර බෑ පගුලක් ගෙනියන්න. දැන් සරච්චන්ද්‍ර මහත්තයාගේ අවබෝධයක් තිබුණා මම මා එක්ක කොහොමද ඉන්නේ කියලා. මට අවබෝධයක් තිබුණේ නැහැ එතුමා එක්ක කොහොමද ඉන්නේ කියලා. මම කියන ඒවට දැන් සමහර ඒවට ඉතින් එතුමා මට ඉතින් ඇත්තට මුලින්ම එතුමා මගේ මේ පියා වගේ තමයි ඉතින්. මගේ පියා වගේ මට උපදෙස් දෙනවා මේ කරුණට කියලා. ඉතින් මට ওই ටික කලක් ඉන්නකොට අන්ඩර්ස්ටෑන්ඩින් කියන වචන බොරු. එහෙම නෙමෙයි අර මනුස්සයෙක් ඉන්නකොට නිකන් පුරුදු වෙනවා. පුරුදු වෙනවා. එයා කැමති දෙයට අපි කැමති වෙනවා. එයා තරහ ගස්සන්න ඕන නම් එයා කැමති දෙයක් කියනවා. ඉතින් එහෙමනේ පෞල් ජීවිතයේ තියෙනවනේ ඉතින්. කම් කටළු අරම ඒවා තියෙනවා. ඉතින් මමත් ඒ විදිහට තමයි සරච්චන්ද්‍ර මහත්තයයි මම නෙමෙයි ගොඩක් කලක් සරච්චන්ද්‍ර මහත්තයා තමයි මාව ටොලරේට් කරේ මට මාත් එක්ක හිටියේ කියලා දුන්නේ. ඒත් ඒ කාලේ තුල මට දරුව ලැබුණා ලොකු දුව කිසාගෝත මේ ඇමරිකාවට ගියා අපි. ඇමරිකාවදී අපි ස්වාධීනව ජීවත් වෙන්න මට පුළුවන් වුණා උයන්ඩ පියන්ඩ. අතින් ගෙදරක එක දුවයි වුණා උයන්ඩවත් උගන්ලා නැහැ දෙමව්පියෝ. ඉතින් ඒදී එහෙම කරලා ටික ක්‍රමක්‍රමයෙන් තිමයාගේ මගේ පෙර ඉඳලා එන දෙයක් කියලා තමයි හැමතිස්සෙම මං හිතන්නේ. එයාගේ බුද්ධිමත් දේවල් කතා මට අවබෝධ වෙනවා කියනකොට මම ඒ වහන්ඳ කැමති සංවාද කැමති. එතකොට දැන් ඔබතුමිය අවුරුදු 20ක් කියන්නේ පොඩි වයසක් මේ සුන්දර ජීවිතයක් ගෙනින කාලය. සමහර දේවල් ඔබතුමිය නොදුනුවත්ව කරන දේවල් මේ වගේ දේවල් එතුමා කොහොමද ඒවා කියලා දෙනකොට හරි ගස්සනකොට නොදැනුවත් වෙන දේවල් මගෙන් වැරදි වුණේ නැහැ. ඔව්. වැරදි වුණා නම් මම දැනුවත්වම තමයි වැරදි කරන්නේ. ඔව් ඔව්. වැරදි කරුවෙත් එහෙමයි මම. පොඩි පොඩි වැරදි තුනා ජීවිතේ දැනුවත්වම. ඊට පස්සේ එතුමා කිව්වට කියනවා ඉතින් මේක මේමයි ලලිතා. මේක මේමද කියලා. පොද යා ඉස්සල විවාහ වෙලා ඉතින් ඉස්සල පවුලේ අය ප්‍රශ්න ටිකක් තිබුණා. ඉතින් එහෙම කියලා දෙනකොට ඉතින් මට තිබුණා ඥාන ශක්තියක්. ඒක අවබෝධ කරගන්න මේ සරත් චන්ද්‍ර මහත්තයා කියන එක ඇත්තයි කියන දේ අවබෝධ කර ඥානයක් මට පහළ වෙලා තිබුණේ ඒ කාලේ ක්‍රමක්‍රමී. නැතුව මේ පවුල පවත්වාගෙන යෑමට දැන් මේ කණ්ඩ බොණ්ඩ උගල පියල කන්න දෙනව නෙමෙයිනේ දැන් මෙතන පවුලක් කියන්නේ. ඒ පැවැත්මර දිගටම උගල පියල දෙන එක නෑ වෙන කාර්ය ලඟවඩු ගන්න පුළුවන්. ඔව්. ධර්මල්ලොත් එක්ක ඉන්න මේවකට ඇත්තටම සරච්චන්ද්‍ර මහත්තයා මගේ ගුරුතුමා වුණේ. එතුමා. ඊට පස්සේ ඉතින් මං අර වගේනවා ආදරේ දරුවන්ගේ පියා නේද? සමහර වෙලාවට මුලින්ම මම ආදරය කරා නැතු වෙන්න පුළුවන් මුලින්ම සරච්චන්ද්‍ර මහත්තයා. ඒ කියන්නේ ආදරය කරන්නේ කොහොමද කියලා දැනුම් නැතුව. නෑ නෑ ඔව් එහෙම නෙමෙයි. පස්සේ තමයි ආදරය ඇති වුනේ. පස්සේ තමයි ආදරය ඇති වුනේ. ඉතින් දරුවන්ගේ පියා මෙහෙම මෙහෙම ඉතින් ඒක මහා අමුතු දෙයක් නේ. මේ ඕ ලෙවල් කරලා ඉගෙනගෙන ඉතිය ළමෙකුයි මහා යුග පඬිවරේ උත්තම ගණේ පඬිවරේකුයි අතර සම්බන්ධය බලනකො උද්දාලක ස්වර්ණතිලක කතාවට වඩා වෙනස්. ඉතින් එතුමා ඒක යන මමත් මගේ ධෛර්යයෙන් ඉතින් මම ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් ආදරය ඇතුළ දරුවෝ අපි හොඳ පවුලක් වඩටපත් වුණා. ඉතාම හොඳ පවුලක්. එහෙම වෙනකොට ටික කලක් යනකොට මම දුව වුණා එයා පියා වුණා. අන්තිමටම එතුමා නැති වෙනකොට මට දුක් වෙන දෙයක් තිබුණේ. ඒ තරම් මං හැම දෙයක්ම කරලා තිබුණා. නමුත් මගේ බාලම දරුවා තමයි ඒ නැති වුණේ. සරච්චන්ද්‍ර මගේ බාලම දරුවා සරච්චන්ද්‍ර මහත්තයා. එතකොට දරු මම උකුලේ පොට්ටේ දාලා නලවලා තියෙන අවසාන කාලේ මගේ බාලම දරුවා. ඒ නිසා තමයි මට තරන්න බැරි වේදනාවක් ආවේ. අර දරු තුන් දෙනාට වැඩිය මියා අන්තිමට මගේ දරුවගේ තත්ත්වයට පත් වුණා. අවුරුදු 82 යනවා. ඔබතුමිය එක වෙලාවකදී
ඔබතුමිය එතුමාගේ දියණිය වෙනවා. ඔව්. අන්තිමට එතුමා ඔබතුමිය බිරිඳ දියණිය බිරිඳ ඊට පස්සේ මගේ දරුවා වෙනවා. වැඩි කල්යන් ඉස්සල් මගේ පියා වුණා එයා. මගේ පියා එයා මගේ දරුවා. පුතා අපි පොදුනේ පුතත් පොඩිනේ. පුතා ඉපදෙනකොට මම තරච්චන වාවුද 65යි වගේ හවයි වල දීපදුනේ. හැබැයි එතුමා මුලින්ම ආදරේ ප්‍රකාශ කරෙත් මට හොඳ පුතෙක් දෙන්න ඕනේ කියලා. හවයි වල පුතා හම්බ වෙලා ගෙනල්ලා ග්‍රිප් එකේ ඉන්නකොට ડોක්ටර් මට කියනවා ලලිතා this is a miracle කියලා මට කිව්වේ. ඉති කියලා කම මට දැන් මැරෙන්න බෑ ලලිතා දැම්මම. මම දැම්මම මැරුවොත් මේ දරුවා මාව අඳුරන්නේ නැහැ. අවුරුදු 5ක් 6ක් 7ක් 10ක් වුණොත් මම නැති වුණොත් මේ දරුවට හරිය ශාංකාවක් දැනේ. මම මෙයාට අවුරුදු 18 වෙනකම් මං ජීවත් වෙන්න ඕනේ ලලිතා. ඔය ක්‍රිබ් එකේ ළඟ ඉඳගෙන මට කිව්වේ. ඒ වගේම පුතාට අවුරුදු 18 ඉවර වෙනකොටම සරච්චන්ද්‍ර මහත්තයා නැතුණා. එතුමාගේ ප්‍රාර්ථනාව. ප්‍රාර්ථනාව. වාසනාවන්තයි. එතුමා වාසනාවත් එක්ක තමයි එතුමා හැමදේම කරේ. මැතිණියනි සරච්චන්ද්‍ර මැතිතුමාගේ නාට්‍ය ගත්තහම ඇත්තනම එතුමාගේ නාට්‍ය පිළිබඳ අපිට කතා කරන්න වෙලාවක් නැහැ. මට ඕනේ මැතිණියත් එක්ක එතුමා සමග ජීවිතය ගැන කතා. නමුත් නාට්‍ය ගීතයක් අහන්න ඕනේ අපි. අපි මුලින්ම ප්‍රේමී මන රංජිත වේ නන්දිත. ඔව් සුන්දර ගීතයක් නෙවෙයි අවුරුදු 60කට 60ක් වෙනවා දැන් ඊට. 60ක් වෙනවා. නොවැම්බර් 3 වෙනිදාට මම මේ අවුරුදු නොවැම්බර් 3 වෙනිදාට මම මේ නාට්‍ය නිෂ්පාදනය කළා අවුරුදු 60ක් වෙනවා. ඊට ඉස්සෙල්ලා මේ නාට්‍ය පුරුදු කරන කාලෙත් ඇතිනේ. ඔව් ඔව්. 60 පැනලා. හොඳයි මෙතන. ලලිතා සරච්චන්ද්‍ර මහා යුග පුරුෂ එදිරිවීර සරච්චන්ද්‍ර ශූරින්ගේ සුන්දර බිරිඳ මැතිණියනි අපි දැන් කතා කරානේ විවාහ වුණා දැන් ජීවිතය පටන් ගත්තා එතුමා කොහොමද දැන් මේ විවාහ ජීවිතය යනකොට මේ ගේ දොර ගෘහ ජීවිතේ ගේ දොර පාලනේ ඒ වගේ කටයුතු පිළිබඳ කොහොමද ඒ ගැන නම් කිසිම දෙයක් දන්නේ නැහැ කිසිම දෙයක් දන්නේ නැහැ. සල්ලි භාගය ගැන කිසි දෙයක් දන්නේ නැහැ. සාක්කුවට අත දැම්මොත් කොයින් සම්බුනෝ සතුටුයි කොළ හම්බුනොත් බයයි. කොළ හම්බුනොත් සල්ලි වලට කැමති නැහැ. සල්ලි මේ
ඒව ගැන කිසිම දවසක තිබුණේ නැහැ තුමාට. තුමා මේ තත්ත්වයට ආවෙත් ඒක තමයි ඔය පරිපාලනයේ ගෙවල් වල ළමයිගේ වැඩ. ළමයි කොයි පන්තියේ ළමයි කී දෙනාද ඉන්නේ කියලා දන්නේ නැති වෙන්නේ. නැතු ඇති. ඒ තරමට. ඔව්. පන්ති දන්නේ නැහැ කොහෙද මුකුත් ඉස්කෝලේ ගෙල්ලා මේ මුකුත් නැහැ. ඉතින් එහෙම අපි බලාපොරොත්තු වෙන්න වටින්නේ නැහනේ. ඒ වගේ උත්තම ගන්නේ මුනිවරෙම යුග පුරුෂොත් මං කැමති නැහැ තුමාට කියනවට කලාකරුවා කියනවට මං කැමති නැහැ. මං කියන්නේ මුනිවරේ. එයාගේ තිබිච්ච එතුමගේ තිබිච්ච බැල්ම ඒ මෛත්‍රී කරුණා මම මුලින්ම අගය කරන්නේ එතුමගේ මෛත්‍රියට පුදුම කරුණාවක් දැන් එයා ලියන පූසන්ට එහෙම හරි ආසයි ලියනකොට දැන් එන පූසා ඉන්නවනේ මෙතනින් පූසාව ටිකක් උස්සලා මේ මුස්සලා අර ඉතුරු ටික ලියනවා පූසාව එලවන්නේ නැහැ එලවන්නේ මම මං ගත්ත මුසිකරු එළියට පූසාව දවසක් ඇයි ඉතින් මෙතන මේ බලයින්ද බුලගේ මේ සෙල්ලම අනේ ලලිතා සත්වයන්ට ආදරේ නැති එක්කෙනා මනුස්සයන්ට කොහොම ආදරේ කරනවද කියලා ඉතින් මට ඔය වගේ හින්ත් දෙනවා. ඔව්. ඉතින් ඔහොම තමයි අපි ජීවත් වුනේ. ඉතින් යා මේ ජීවිත මෛත්‍රිය පුදුමමයි ඒක. ඒ ගුණේ නම් මම දැකලා නැක් කොයිම මනුස්සයෙකුව. ඔළුවක් ඇක්කුම යන්නේ කියලා ගොත් ඔළුව මෙහෙම අත ගන්නකොට සුව වෙනවා. ඒ මාගේ මෛත්‍රී ඒ චින්තේ පුදුම. ඉතින් ප්‍රොෆෙසර් සරච්චන්ද්‍ර බුද්ධිස් ෆිලොසොෆි වලට ලිව්වේ බවහංග චිත්තය ගැනනේ පොත ලිව්වේ බවහංග චිත්තය ගැන නේද මාර්ගඵල ලැබපු කෙනෙක් ඉඳිපයි අනිත් එක උපත්තිම කතෝලිකේ ක්‍රිස්තියානි කතෝලික නෙමෙයි ක්‍රිස්තියානි පස්සිතින් අතහැරියානේ බහුවලා අතහැරලා ඒවත් අරලා බුද්ධාගමේ පන්සල් ගියේ ඒවත් කෙරුවා හැරෙනකොට මම දන්නේ මම දන්නවා එතකොට එයා ක්‍රිස්තියානි කියලා නමුත් විහුණටි අපි කැලණි පන්සල් යන්නේ ඉතින් මගේ ජීවිතේට ඒක ප්‍රශ්නයක් වුණා මාත් එක්කම බෞද්ධ විදියට තමයි හිටියේ කොහොමදත් ප්‍රොෆෙසර් බෞද්ධ චින්තනයේදී භාවාංග චිත්තය ගැන ලියන්න පුළුවන් ද බෞද්ධයෙකුට බැහැනේ. ඉතින් අනිත් ආකාර වලට හරි ගෞරවේ. ඔය මේ මේ ක්‍රිස්තියානි නීග්‍රෝ ස්පිරිචුවල් සින්දු එහෙම ලස්සන ගායනා කරනවා. ඉතින් ඒ එහෙම තිබුණා ඉතින්. ඒ වගේ මිනිස්සු එහෙම අනිත් ආකාරම් හිලා දකින්නේ නැහැ. ඉතින් මේ පවුල් ජීවිතය ඇතුළත නම් සරච්චන්ද්‍ර මහත්තයා ඉතින් මම ඉතින් සමහරලා උතු වෙනකොට එනවා කුස්සියට කොහොමද කියන්නේ කෑම බීම පිළිබඳව කොහොමද කෑම බීම නම් අද උදේ කාපු එකක් හවසටවත් රැටවත් කන්නේ නැහැ ඉතින් මම සමහරලාට උච්චර කෑම මේව කන්න පුළුවන් බතක් කරේ මම කලරින්ග්ස් ටිකක් දාලා හරි වෙනස් කරලා තියෙනවා ඒ එතකොට වෙනසයි හැමතිස්සෙම බලාපොරොත්තු දැන් මම අහලා තියෙනවා එතුමාගේ එතුමා ආසයි කියලා උදේ කෑම වෙල පොඩ්ඩක් මේ බටහිර පන්නේ කෑම වෙලක් කන්නේ ඔව් උදේට කන්නේ ඒකම තමයි කවදාකවත් මේ ඉන්දියාප්ප කෑවත් මේ පැණි දාගෙන කන්නේ කෝන් ෆ්ලේක්ස් කිරි එක එහෙම හැමදාම බිත්තරයක් ඒව තමයි කෑවේ ඒකට කැමති ඔව් එයාට සැහැල්ලු ආහාරයක් සැහැල්ලු ආහාර ඉන්දියන් කෑම වලට තමයි හරිම ආස ඉන්දියාවේ ඉන්දියන් කෑම චපාති පූරි නාන් ඉතින් කිසිම දවසක එතුමා අතින් කෑවේ නැහැ එතුමා අතින් කෑවේ නැති මේ පිරිසුදුකම ගැන නැත්නම් බටහිර පන්නේ නිසාද නෙවෙයි යා මුත්තනවා මේ අතින් කන්න හොඳ නැහැ. ඒක නිසා හැඳි ගැලුප් හැමදාම පාවිච්චි කරුවා. ඉතින් මම නම් දැකලා නැහැ අතින් කනව කවදාකවත්. ඉතින් අතින් කනව වෙන එකක්. ඉතින් මොනවා හරි කෙසෙල් ගෙඩියක් අඹ කෑල්ලක් දුන්නත් ඉතින් ඒක තියලා ගැලුප් නැහැ හැඳි ඌරගෙන කන්නේ. එතුමා කිතිමරි පිරිසුදුකම ගැන හරියට පිරිසුදු. හරියට පිරිසුදු. එතුමා මම අහලා තියෙන මම ඡායාරූප දැකලා තියෙනවා. එතුමා හුඟක් දෙනින් දැකලා තියෙන්නේ මේ දේශීය ඇඳුමින් දැකලා නමුත් එතුමා ටයි දාලා සූට් ඇඳලා එනකොට එතුමා හරිම ලස්සනයි මං දැකලා ඡායාරූප හරි ලස්සනට ඇඳ මම නම් ඒ වගේ මුලින්ම මං එතුමා දකින්නකොට සුදර්ශී ශාලාවේදී ප්‍රභාවතී මම අඳුරන්නේ නැහැ කවුද කියලා ග්‍රේ කලිසමයි කළු ෂර්ට් එකයි දුඹුරු පාට බෙල්ට් එකයි රතු සැන්ඩල්ස් දෙකයි අමුතු මිනිහෙක් ඉතින් මොකක් පිස්සෙක් වගේනේ මම හිතුවේ මේ කවුද මේ කියලා මුත්‍යාගේ ටේස්ට් එක එහෙම තමයි. ඒ ටේස්ට් එකටම තමයි මට හැමදාම කියනවා ලලිතා නිල් සාරියට නිල් හැට ඇඳින්න එපා. එපා. ක්ලෑෂ් වෙන්න දෙන්න. ඒක අයිටම් දෙකක් ඇඟේ. නිල් සාරියට රතු හැටයක් ඇඳින්න. මට කලර් සෙන්ස් එක මගේ වැඩි දියුණු වුණේ එතුමාගේ වැඩි දියුණු වුණේ මුලින්ම මම අදට PhD එකද කරන්නේ මම මේ කලර්ස් ගැන තමයි කොස්චියුම් කලර් වර්ණ ගැන. ඉතින් ඒ මේ දියුණු වුණා එතුමාගේ. එතුමා තමයි ඔය ක්ලෑෂ් කියලා දෙන්න අපිට කියන්නේ. නැත්නම් සාමාන්‍යයෙන් දැන් සුදු පාට සපත් දෙය රතු පාට කලිසමයි කහ පාට ෂර්ට් එකක් ගහපුවා නිකන් ඔඩ් වගේ. නමුත් එතුමා ඒක නෙවෙයි හිතන්නේ. ඒ කළු ෂර්ට් එකයි රතු සපත්තු දෙකයි සැන්ඩල්ස් දෙකයි ඒක කලින් ජපනිස් ඒවා. ඉතින් ඒක තමයි ඉතින් ඒ ආටිස්ට් කෙනෙකුට අපිට නොපෙනෙන දෙයක් අපිට ඔතෙන්ට යන්න බෑ. නොපෙනෙන තැනකට යනවා ඇත්තට මම මේ වෙලාවේ
මම කියන්න ඕන මගේ ලොකු දුව කිසා ගෝතමී ඩැලස් වල ඉන්නේ. එයා ගියක් අරගෙන තිබුණා ලස්සන අක්කර තුනක් සුන්දර ගේකටක් මම ළඟදි ගියා බලන්න. ගෙට ඇතුල් වෙනකොට මම දිගැස්සුණා. ඩොක්ටර්ගේ මගේ ඩොක්ටර් ඒ කලා ෘචිය එයාට තියනවා නේද කියලා. විශාල ගෙදරක පොඩි පුටු තුනක් මැද තියෙනවා. බලන්න උතෙන්ට එන්න මොන තරම් දිනු විච මනසක් තියෙන්න ඕනේද කියලා. පරිසරයේ ලොකේෂන් එක ඒක නම් ඒව මම හැම එකම හිතන්නේ පෙර භවෙන් ගේන දේවල්. මේක ඔකට කියන්නේ මොකද්ද මේ කියනවන්න වචනයකුත් වාසනා ගුණේ. මට කිසාව ඇමරිකාවේ කැලිෆෝනියාවේදී හම්බුණා. දැන් ඩැලස් වලට ඇවිල්ලා නේ කිසාවයි ජගත්තයි. මොකද ඒගොල්ලෝ එහි ගිහිල්ලත් කලාකටයුතු නිරත වුණා. ඔව් ඒවා තමයි දැන් උත්තේජන තමයි. ඔව්. මොකද වැඩසටහනක් කරන්න දැස්ට් වෙලා අපි ඒකට කතා කරලා ජගත්නේ හස්බන්ඩ් ජගත්තේ කතා කරාම ඒ තරම් බිසි ළමයි එනවා උගන්වනවා ඔක්කොම මෙහෙ තාත්තා කරපු දේවල් මේ එහෙටි කරන. යා කිසාගෝති මේ ළඟ තමයි තේරෙම. කිසාගෝති පුතා ඉන්නවා දීපංකර ඒගොල්ලෝ සහෝදරා. ඒගොල්ලෝ ඒවා ඉඳගෙන කරන්නේ මේවා තමයි. මේවා තමයි ඇත්තට මේවා තමයි කරන්නේ. මෙතන ඉන්නේ දැන් මෙතුමාගේ අපි නාට්‍ය නෙවෙයි ලේඛන කලාව. ඔව්. මෙතුමා ලියපු පොත්පත් පිළිබඳ කොහොමද මෙතුමාගේ ලේඛන කටයුතු වලදී දැන් නාට්‍යත් කරගෙන යනවා. මොකද සරච්චන්ද්‍ර මහත්මයාගේ නාට්‍ය වලට හැමදාම නාට්‍ය තියෙනවා කොහේ හරි. ඒකම කොහොමද ලේඛන කලාව ගෙනිච්චේ? ඒ නිෂ්පාදනය කළ නාට්‍ය දුන්නාට පස්සේ ඊට පස්සේ ඩොක්ටර් ඒකට ඇඟිලි ගහන්න යන්නේ නැහැ. එච්චරනේ මේ පොතක් ලියලා මුද්‍රණය කළාට පස්සේ එතනින් ඒක ඉවරයි. එයා දන්නේ නැහැ පොත් සොරි කොච්චර තියෙනවද මොනවද ගහපු ඒකවත්. අතහැරීම කියන එක ජීවිතේ පුදුම බෞද්ධ දර්ශනේ පුදුම විදියට තිබුණා ළඟ. මොකුත් දන්නේ ලිව්වද පොත මුද්‍රණය කළා එතන ඉවරයි. නාට්‍ය නිෂ්පාදනය කරලා දිනයන පෙන්නන්නේ කරන්නේ. ඔව්. ඒ වටේ මුදල මොඩි තොච්චම ඒ ડોක්ටර් එච්චර ගේව ගත්තෙත් නැහැ. දැන් තමයි මම මේක ව්‍යාපාරයක් විදිහට කරගෙන අපේ ජීවනෝපාය ජීවත්වීම සඳහා නාට්‍ය අපි උපයෝගී කරගෙන මම දැන් යන්නේ මේ විදිහට. මේ කාලේ එහෙම කරන්න බෑ. ඒ කාලේ ගෙව්ව රුපියල් 3 නම් දැන් මේ කාලේ 10000ක් ගෙවන්න ඕනේ. ඉතින් මේ ഇതുමාගේ තිබුණේ නැහැ. ඉතින් අත්ත වශයෙන්ම යුග පුරුෂයේ මොනිවරු බිහි කරන්න නම් මේ රටේ ජනතාවත් දැනගන්න ඕනේ. අරක විරුද්ධ කරන්න මේක විරුද්ධ කරලා ළමයිට අකුරු ගන්නන්ද ඕවා වුණායි මනුස්සයද කරන්න වෙලාවක් තියෙනවද නැහෙනි. සරච්චන්ද්‍ර මහත්තයාන එකක්වත් නැහැ. මගුල් ගෙදරකට බැරි වෙලාවේ හරි එන්නේ කියලා යා හිතවත්මක කොට ගියත් යාගේ හැටි ජෝඩුව පෝරුව වෙනක් ගන්නවට පෝරුවෙන් බස්සනවට ඉතින් එහෙම නැගත්තේ. ඒක නිසා මම එකයි යන්නේත් නැහැ. ඉතින් ඒක බෑ. මල ගෙදරකට ගියත් ගියා හා යන් කියනවා. ඔව්. ඒවට බෑ. ඔය අපි බලන්නේ ඒ වගේ පේන දැන් අපේ ඇත්තටම අපේ රටේ වෙලා තියෙන බුද්ධිමත් අයට මහාචාර්යවරුන්ට මේ වැඩ වැඩි වෙන බාහිර වැඩ. ඒවල නොගින් ඉන්න පුළුවන් තමුන්ට ඕන නැහැ. මම නම් කවදාකවත් ප්‍රොෆෙසර් සරච්චන්ද්‍රත් එක්ක එහෙම ගමන් ගිහලා බොහෝම අඩුයි. මම තනියෙන්මයි ගියේ. ඔව්. මම ඉස්කෝලේ වැඩද මොනවද ළමයිගේ වැඩද ඔක්කොම මට මතකයි. දවසක් අමරදේව් වුණ නැහැ එනවා රෝමහස්ස නාට්‍යයේ මියුසික් දාන්න ගෙදරට. එදා කිසා ගෝතමී ඇඩ්වාන්ස් ලෙවල් වල උඩ තට්ටුවේ පාඩම් කරනවා. මං කෝ ඇයි සරත් දැන් අද මේ කිසා මේ ගෙදර පාඩ මොනවද මේ හැමදාම විවාහ මොනවටද ওই විභාග අර අමරදේව්ක මියුසික් කරන්න ඕන. ආ මියුසික් කරන්න ඕන නිසා. ඕන නිසා ඉතින් අර මට කියනවා එහෙම. ඉතින් ওই වගේ මේ ඇත්තට මිනිස්සු ඉන්නෝනේ. මම නම් ඒක තමයි කියන්නේ. මට නම් සරච්චන්ද්‍ර මහත්තයාගේ ළඟින්වත් ගෑවෙන්නේ පේන තෙක් මානිකවත් කෙනෙක් මේ රටේ නම් මට මේ රටේ නන්නේ. හරි මෙතනේ නියෝ ඔබතුමින් තින්නේ හරි. ඔබතුමිය අවුරුදු 20දි මේ තවත් ලස්සන කතාවක් තියෙනවා. ඔබතුමිය ඉපදුනේ ඔබතුමියගේ දෙමව්පියන්ට අවුරුදු 20කට පස්සේ. ඒතර ඔබතුමා ඔව් ඒ තමයි අපේ අම්මයි තාත්තයි විවාහ වෙලා අවුරුදු 20කට පස්සේ මාව හම්බ වෙලා තියෙන්නේ. ඉතින් සම්බන්ධියට බාර වෙලා රෝම ඉතින් කොයි ඒව කරලා තියෙනවා. ඊට පස්සේ තමයි මාව හම්බුනේ කියලා. ඉතින් මම සම්මන් සිරිය පාදට බාර වෙලා එමෙ කරලා තියෙනවා. එතකොට විවාහයත් අද්භූතයිනේ. උපත්යත් මගේ අද්භූත එකන්නේ. අවුරුදු 20කට පස්සේ ළමෙක් හම්බ වෙයි කියලා ඉතයිද. ඔව්. ඊට පස්සේ විවාහයත් අවුරුදු 20ක 50යි 20යි. 50යි 20යි. ඒකත් ලෝක වර්තාවක්. මං හිතන්නේ අවුරුදු 30කට මේ මෙච්චර මේ මහාචාර්යවරේ කවුරුත් බඳලා තියෙයි කියලා.
ඉතින් ඒ වගේම ඉතින් මගේ මරණයත් කවදාහරි අද්භූත විදිහකට වෙන්නේ. අද්භූත දෙයක් සිද්ධ වෙයි. මෙතනෙනි තාමත්ම ලස්සනයි ඔබතුමිය සරච්චන්ද මොකද ඉදිරියේ සරච්චන්ද මොනවරයා පිළිබඳව උගදෙනෙක් දන්නේ ඒ කියන්නේ මේ මාධ්‍යෙන් පෙන්වන විදිහට කතා කරන විදිහට එතුමා මේ බොහොම අර සීරියස් ඉන්න ඡායාරූප දාන කොටත් නමුත් එහෙම නැහැ. නෑ එහෙම නැහැ. සුන්දරත්වය මේ සුන්දරත්වයේ තුල තමයි මේ නිර්මාණ ඔක්කොම බිහිවෙන්නේ. ඔව් ඔව්. හැමදාම එයාට ඩ්‍රින්ක් එකක් ගන්න ඕනේ. ඔව් ඔව්. විස්කි ටිකක් එයාට වුණාද වලට බීර් එකක් බොනවා. සිගරට් එක බොන්නේ ලස්සන දැක්කම මට හිතෙනවා බොන්න. හරි ලස්සනයි සිගරට් එක ස්ටයිල් එකට මේ උගුරු තුනක් අඹුනේ නැහැ විස්කරනවා. ඉතින් සමහර ගෝල බාලය කොල්ල කුරුට එහෙම මීට හොය එක ඔයලා අවුලගෙන බොනවා. ඇයි ඉතින් මේ අපරාධනේ සිගරට් එක. අපරාධයක් නෙවෙයි. මොකද දන්නවද? ඔව්. මේ මේ මහාචාර්යතුමා අපේ ගුරුවරයා විසිකරන සිගරට් කොටේ බොන එකත් ගෞරවයක් කිතුවා මං හිතන උන්ට නම් ඒව තේරෙන්නේ නැතුව ඇති කොහොමයි අර බොන ලස් එක ඩ්‍රින්ක් එකක් බොන ලස්සන ඕකනේ කලාවක් යන කලාකරුවේ පුතේ හරි ලස්සනයි සිගරට් බොනවා ඩ්‍රින්ක් එකක් හොඳ කඩලා හොඳ සිල්වර් එකක් තමයි වීදු නිකම් මෙයාව ගියාට බොන්නේ නැහැ දැන් මේ අවස්ථාවේදී එතුමා ඩ්‍රින්ක් එකක් ගන්න වෙලාවට ඔබතුමිට ආරාධනා කරන්නද එන්න ලලිතා ඔවුනේ දැන් මම මුදී ඉන්න වෙලාවට සමහර දවස්වල රැයට මට කතා කරන්න ඇවිල්ලා ඔව් ලලිතා සර් බලන්න ඔබ හඳ පායලා සීපාලි අපේ දක්ති සීපාලික ආම්බර ළඟම සීපාලික ගස්වල මල් පිපිලා සුවඳයි අපි පොඩි ඩ්‍රින්ක් එකක් ගමුද බැන්ඩි ටිකක් බොමු බැන්ඩි ටිකක් මාත් ඉතින් පටගාල බැල රැඩ හරි ඉතින් බැන්ඩි ටිකක් බොන්න කතා කරන්න කියලා ඇවිල්ලා ඊට පස්සේ මම යනකොට එතෙන්ට එයා බැල්කනියේ හොඳ බෑන්ඩි එක තියලා ග්ලාසස් ලස්සනට පිළිවෙලට පිළිවෙලට තියලා හරි ලස්සනට කනබුණියව හරි ලස්සනට සූදානම් වෙලා ඉතින් ඉන්නවා ඇතර එතුමා දැන් එතුමා මේ එතුමත් එක්ක ඉන්නේ හුරතල් තරුණියක් නේ එතුමා ඔබතුමගේ ඒ හුරතලේටත් ආස ඇති නේද පුරතල් වෙන්න මම කරන්නේ ගියේ නෑනේ මේ මහාචාර්යවරුක එක්ක මට පුරතල් වෙන්න පුළුවන්. ඔව්. එහෙම කරන්න ගියා නම් මං හරි අප්සෙට් අමාරුවක වැටෙනවා. පුරතල් කරන්න එහෙම නෙමෙයි. මම පුරතල් කරන තරම් තත්ත්වයකට ආවේ නෑ මං විහිළු තහළු අපේ පුතා තමයි ඒව තාත්තට කරන්න ගියේ. ඩොක්ටර් බුලියන් ඉන්දිසල කොට්ටිය දාලා හරි යාට ඉතින් තාත්තා. තාත්තාරේ. ඔව්. ඒත් යාට ලොකු තාත්තා තාත්තමනේ යාට. ඔව්. මාත් එක්ක හරි සුවදම විහිළු තහළු කරගෙන අපි කතා කරගෙන ඉන්නවා. සමහර වෙලාවට සමහර නාට්‍ය බලන්න ගියාම මගේ වයසේ හැටියට මට නාට්‍යයට මට hina යනවා සමහර ඒවාට. මම enjoy කරනවා. ඩොක්ටර් මගේ ඩොක්ටර් enjoy කරන්නේ. එතකොට ඩොක්ටර් මගේ මූණ දිහා බලන කෙනා. ඔයාට ඔයාට hina යනවා නේ? ඔව්. يعني පල්ලෙකනේ ඉතින් මට එයාට hina යන්නේ මට. ඔය වගේ දේවල් ඉතින් ඔය වයස පරතරේම නෙමෙයි. බුද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් නේ දෙන්න අපි අතර තිබුණේ. ඉතින් එයා ඉවසාව දාලා ගාක් දේවල් වලදී. ඔව්. ආවෙනේ සබදල මගේ යුතුයකම අවසාන වෙනකන් මගේ යුතුයකම මං කරා සංසාරේ කවදාරි හම්බුණත් ඒ යුතුයකන් ටික නිවන් දකින අතුරු මං ඒව ඉෂ්ට කරා සුන්දර බින්දක් ලෙස ඒව ඉෂ්ට කරා හොඳයි මෙතනින් අපි එතුමාගේ සිංහබාහු සිංහබාහු නාට්‍ය ගීතයක් අහමු හොඳයි ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා සිංහබා ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා සිංහබා සොඳුර මා සොඳුර මා සොඳුර සිංහ සීවලි මා ප්‍රිය දියණිය ගල්ලෙන බිඳලා ලෙන්දොර ඇරලා ගොසින් සමදෙන නැති කිසිවෙක්
මම දැන ගතිමි මම සැක කළේමි ලෙන තුල නොවෙති පෙරලා නොවෙති ලෙන තුල නොවෙති පෙරලා නොවෙති මම සැකකලෙමි මම දැන ගතිමි මම දැන කලෙමි මම සැකකලෙමි සුරතල් දියනිය මොල කැටිවදනින් මාසන සන්නිය ආර පිසන්නිය සුරතල් දියනිය මොල කැටිවදනින් මාසන සන්නිය ආර පිසන්නිය පවන්නිය පොවන්නිය මා ගැන බියවන්නිය වනේ දුකක් විඳ ආසන්නිය සොයන්නිය පවන්නිය පොවන්නිය ගැන බියවන්නිය වනයේ දුකක් විඳ ආසන්නිය සොයන්නිය ඈත් ගොසින්ය ඈත් ගොසින්ය ඇයි සුදු දුවනේ නුඹවත් නොසිටි ඇයි සුදු දුවනේ නුඹවත් නොසිටි සොහොයුරානම් ඔල මොල ගති ඇති නුඹ මෙන් මුදු නැති සොහොයුරානම් ඔල මොල ගති ඇති නුඹ මෙන් මුදු නැති ඔහුගේ අනටද කී කරුවේ පෙරලා ඔහුගෙන් ඇලවේ ඔහුගේ අනටද කීකරුවේ පෙරලා එන්නද ඔහුගෙන් ලලිතා සරච්චන්ද්‍ර මැතිනිය නැවතත් අප සමග. මැතිනියනි සරච්චන්ද්‍ර මැතිතුමා ඔබින් ඇත්තටම මේ බොහොම අඩු වයසේ තරුණියක් විවාහ කරගත්තේ. ඔබෙන් මොනවද එතුමා බලාපොරොත්තු වුණේ මේ විවාහත් සමග? එතුමා බලාපොරොත්තු වුණේ හොඳ ගෘහණියක්. දරුවෝ හදලා හොඳ ගෘහණියක් පළවෙනි එක. දෙවෙනි එක එතුමාගේ මේ නාට්‍ය ඉදිරියට ගෙන යාමට එතුමත් එක මම එයාගේ තක්සලා වෙනවා. මම ඉගෙන ගන්න මේ නාට්‍ය කරනවා, කොස්ට්‍රීම් කරනවා, මේකප් වේවා. මේ නාට්‍ය ඉදිරියට ගෙන යාමට ඒ වගේම සරච්චන්ද්‍ර මහත්තයාට ඕන කරා මේ දරුවෝ. මට මතකයි අපේ පුතා අහනවා දවසක් මේ තාත්තේ මං තාත්ත වගේ වෙන්න ඕනේ. පොඩි කාලේ අවුරුදු 8ක් ඉතර ඇති. මේ පුතේ මං වගේ ඕනේ නම් පුතා අනිවාර්යෙන් පාලි සංස්කෘතය ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම සරච්චන්ද්‍ර මහත්තයා මේ ළමයා ඕලෙවල් පාස් වුණ හැටි අපේ පුතාව මේ සුභද්‍රාරාමේ ඉස්කෝලේට තමයි දැම්මේ ඇඩ්වාන්ස් ලෙවල් පිරිවෙනට දැම්මේ. මොකද පාලි සංස්කෘතය ඉතින් මම ඉංග්‍රීසි දන්නවා සිංහල ඉගෙනගෙන මෙයා පස්සේ දෙල්ලි ගිහිල්ලා හොඳට පාලි සංස්කෘතිකාවේ ඉන්නේ. ඉතින් මෙයා බොහොම හොඳට භාෂා කීපයක්ම දන්න භාෂාව ඥානය තමයි ඩොක්ටර්ට ඕන කරේ දරුවන්ට. ඩොක්ටර්තුමා ලෝකෙට යන්න භාෂාවල් ඕන කරා. ඉතින් ඒක ළමේ භාෂාවල් 6ක් 7ක් අපේ දන්නවා. කිසා ගෞතමි ගොඩක් භාෂාවල් දන්නවා. පළවෙනි භාෂාව ප්‍රංශ භාෂාව වගේ. ඉතින් ඒගොල්ලෝ සංස්කෘත ලියන්න කියන්න. ඉතින් ඒගොල්ලෝ ඒ අතින් ඒ ඉගෙනගෙන කරගෙන ලෝකෙත් එක්ක ඉන්ටර්නැෂනල් රිලේෂන්ස් වගේ හොඳට සම්බන්ධතාවයකින් මානසික දයාවෙන් ඉන්නවා. ඒ කියන්නේ ડોක්ටර් ඕන කරේ ඒකයි. ඒකයි. එතුමා බලාපොරොත්තුනේ හොඳ ගෘහණියක්
හොඳ දරුවෝ හදලා දරුවෝ ඒ තත්ත්වෙට ගේන්න හොඳ ඒ නාට්‍ය ටික මෙයාගේ මම කරගෙන මොකද එතුමාගෙන් පස්සේ මේක පැවතින්න ඕනේ. එතකොට එතුමා ඔබතුමිය ගැන දැඩි විශ්වාසයක් තියෙන ඔබතුමිය ඒක හරියට කරගෙන යයි කියලා. ඔව්. අදත් හරියට කරගෙන යනවා. කරගෙන යන්නේ ඒක තමයි. එතකොට මැතිණියනේ කවුරුත් නොදන්න දෙයක් තියෙනවා. මේ සරච්චන්ද්‍ර මැතිතුමා සිනමාව පිළිබඳව එතුමාට තියෙන්නේ පුදුම දැනුමක්. එතුමා නොබලපු හොඳ චිත්‍රපටියක් නැහැ. එතුමාගේ ඒ පිළිබඳ කරපු විශාල අධ්‍යයනවල තියෙනවා. නමුත් සිනමාවට සම්බන්ධුනේත් නැහැ, චිත්‍රපටියක් කරෙත් නැහැ. මොකද? ඒ තමයි තේ මනුස්සයා බුද්ධිමතෙක් නිසානේ හැමදේම කරන්නේ. දැන් එතුමා මම දන්නවා දැන් ලෝකෙමනේ හැමතැනම ජපානයේ යනවා. ඒවද ඒ හැම ඉංග්‍රීසි චිත්‍රපටද ග්‍රීක් හැම එකම දන්නවා. බලනවා. දැනීම තියෙන අවබෝධිත රසවිඳින අපඤ්ඤතාවයක් නැද්ද චිත්‍රපටයකට? ඒ තරම් ඉහළ රසඤ්ඤතාවයක් තියෙන්නේ දැක්ක හැටිය. නමුත් ඉතින් එයා හිතති මට ඊට වඩා මම සමීපයි, මං ආසයි නාට්‍ය කලාවට. මං ඒක කරගෙන යනවා කියලා. භාෂා ඥානෙ තියෙනවනේ. මෙච්චර රටට සේවයක් කරලා රටේ ඉන්න දරුදරයන්ගේ ඥානෙ පහල කරපු මේ මුනිවරයාට එක වෙලාවකදී 1977 ජේ.ආර්. ජයවර්ධන රජයේ තියෙන කාලෙදී අල්ලගෙන ගහනවා. ඔව්. පාරේදී ගහන්නේ. නෑ අර මොකද්ද බලමණ්ඩලයේ තැනද? බලමණ්ඩලයේ තැන පාරට ඊපස්සේ එදිට අදන් ආවා. එදිට අදන් ආවා. ඇයි එහෙම එකක් වෙන්න අපේ පාලකයන්ට තේරුණාද මේ මිනිස්සගේ වටිනාකම? පාලකයන්ගේ වරදම කියලා කියන්න බෑ. පාලකයන්ට පහලින් ඉන්නේ ඒගොල්ලෝ මේ පෙන්දන්න කරන වැඩනේ පාලකයන්ට. ධර්මිෂ්ඨ සමාජය කියන පොත ડોක්ටර් ලිව්වනේ. ඒ පොත අදටත් හරියට මේ අනාගතේ පෙනිලා පුදුම ඥාන ශක්තියක් තිබිලා තියෙනවා. ඉතින් ඒක ලිව්ව නිසානේ මේ එදා ගුටි කෑවෙතුමා. ඉතින් ඔක ජේ.ආර්. ජයවර්ධනක පාල එයාගේවත් එයා කියලා කරපු දේවල් නෙමෙයිනේ. අදටත් වෙන දෙයිනේ. පහල ඉන්න අය තමයි ලොක්කට පෙන්නන්නේ. ඒගොල්ලෝ ෆයිට් කරනව අරව කරනව බොරු කර කර කියලාගෙන වැඩේ වෙලා ඉවරයි. එදාත් එකයි අදත් එකයි. අපි ස්වාධීනව අපේ වැඩ කටයුතු ගින්න නිසා කිසි කෙනෙකුට අපිව නවත්තන්න බෑ. සංස්කෘතික අමාත්‍යාංශයට වැඩි අදත් දැන් නාට්‍යයක් ඇඹිලි පිටියේ මේ ළඟදී එක තැනක මන්නේ මේ පේනවනේ එක තැනක සිංහල සිංහබහු පේනවා. අපිට ඒ තරමට අපි සංවිධානාත්මක පිසක් ඉන්නවා. මම සෞන්දර්ය විශ්වවිද්‍යාලේ බිහිවෙන ළමයි අති දක්ෂයි. මෙලම මේ දරුවා සෞන්දර්ය විද්‍යාලේ ඒකේ සහයත් අපිට දෙනවා. හොඳ ශෛලියකට නාට්‍ය වලට ගැලපෙන අය එතනින් බිහි වෙනවා. ඉතින් අද වෙනකොට මනමේ නාට්‍යත් සිංහබහු නාට්‍යත් ඔක්කොම නළුලිලියෝ සෞන්දර්ය විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත අය පිටුණායි. බලන්න කොච්චර හොඳද කියලා ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපි ස්වාධීනව කරගෙන යනවා. ඒකයි හොඳයි මැතිණියනි. අපි නැවතත් කතා කරමු. මහාචාර්ය එදිරිවීර සරච්ච මුනිවරයාණන්ගේ සුන්දර බිරිඳ ලලිතා සරච්චන්ද්‍ර මැතිණිය තාමත් අප සමගින්න. මැතිණියනි, 70 දශකයේ එතුමාට ලැබුණා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති තනතුර. මේ තනතුර එතුමා දැරුවා. ඊට පස්සේ එතුමා නැවතත් ලංකාවට ඇවිල්ලා සේවකර පටන් ගත්තා. මේ කාලේ තුර කොහොමද එතුමා ඒක කැමැත්තෙන් කරාද රාජතාන්ත්‍රික තනතුර? පොඩ්ඩක්වත් කැමැත්තෙන් නෙමෙයි කළේ. ඊයදා ඉඳලා ඉන්නහද? ඔව්. ඒදා ඉඳලා මේක කරන්න බෑ. මොකද රච්චන්ද්‍ර මහත්තයාට පුරුදු දෙයක් නෙමෙයි. එතුමා ඒ කාලේ ප්‍රයෝජනෙට ගත්තා පුතල් ලිව්වා. විත් ද බෙගින් බෝල් කියලා එක ලිව්වේ. අර මේ ලෝකෙම ප්‍රසිද්ධ පොතක් ඒ විත් ද බෙගින් බෝල් කියන්නේ අපි දන්නවනේ. එතන ගියාම මේ හිඟන ඇම්බැසිනි කල්ලි නෑ. අනිත් ඇම්බැසි වලට ගියාම ලොකු පාටි දාලා කන මම ඉතින් කඩේ ගිහලා බඩු ගෙනල්ල හොයලා අනිත් ඇම්බැසිලට ඉතින් එහෙම ඉඟන සල්ලි තිබුණේ නැහැ ඒ කාලේ. හැබැයි සිරිමාව බණ්ඩාරනායක මහත්මිය හරියට එතකොට අප චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියත් හිටියේ පිටිකලා තිටියා. හොඳට සරත්චන්ද්‍ර මහත්මයාට සැලකුවා ඔක්කොම කරලා පුළුවන් තරම් විදියට. නමුත් ඒ යුගයේ හැටියට
ඩොක්ටර් හිටිය ලේකම්වරයත් ඉතින් හොඳ නෑ. ඉතින් ඔය ප්‍රශ්න තිබුණා. ඉතින් ඩොක්ටර්යාට විද්ද බෙගින් වගේ පොත ලිව්වා. ඒක ඊට වඩා වටිනවනේ. ඊට වඩා වටිනවා. ඒ කාලේ එතුමා එතුමා තවත් කෘතියකට කෘතියක් කරා පාලනේ. ඒව ඩොක්ටර් තේරෙන්නේ නෑ. ඔව්. තේරෙන්නේ නෑ කියන්නේ ඔය කට ඔය දේශපාලන ඔය ඩොක්ටර්ට තේරෙන්නේ නෑ. අර මේ මයි ලක්ෂ්මන් රාජපක්ෂ ලක්ෂ්මන් කවුද ඒක හිතේ? ඒගොල්ලෝ සිනමාව ඉදින් ඩොක්ටර්ට ආදරේ නිසා ඉදින් පිටත් කෙරුවට. ඔව්. ඉහිලගේ ගෞරවණීය තත්ත්වයට අපිටත් හරි වදයක් වුණා. ඉතින් ඩොක්ටර්ට දිසේම කංග ඉදිරි ගන්න කොට අපිට ප්‍රශ්නේ. ඔව්. ඉතින් ඩොක්ටර් කොහොම හරි අවුරුදු 3ක ගියා. ඔව්. ප්‍රයෝජන වුණේ දරුව ෆ්‍රෙන්ච් ඉගෙන ගත්තා. ඔන්න පිට මේක මමත් ෆ්‍රෙන්ච් ටිකක් ඉගෙන ගත්තා. ඒ ප්‍රයෝජනේ තමයි තියෙන්නේ. ඔව්. මෙතන එතකොට දැන් මේ කාලය තුල කඩා වැටි පසුතැවිලි වී එවැනි අවස්ථාවලට තියනවද පුතුමිය? මට නම් ඉතින් කඩා වැටීම් කියන ඒවා හැම ડિප්‍රෙෂන් කියන ෆිතින් විතර වෙනවා. එහිම විශාල කඩා වැටීම් දැයි ඉතින් වෙන්නේ නැහැ. මොකක් හරි වතුර තලක් කතා නොකර ඉන්නවා. ඉතින් මොළින් වරදක් මොකක් හරි වුණොත් එහෙම ඉතින් දවසක් ඉතර දවස් 20ක් ඉතර කතා කරන්නේ. ඊට පස්සේ ඉතින් දවස් 3-4 කතා කරා. ඔය වෙලා අන්තිමට පැයක් කතා කරා දුරයි. ඒකත් නෑ. ඔව්. ඒ කියන්නේ ඒ අවබෝධයක් නෙමෙයි ඉතින් මොනවද ඩොක්ටර් කරන් ගන්නෙත් නෑනේ වෙන දේවල්. මගේ මේව තිබුණාට. එහෙම මගේ ජීවිතේ කඩා වැටීම් වෙලා නෑ. වෙලා නෑ. ඩොක්ටර්කෙත් කඩා වැටීම් වෙලා නෑ. වෙලා නෑ. මොකද හිතුව මොකක් හරි වුණාම කතා බහ කර පහුවෙන්න. ඉතින් අපි කතා කරනවා මේක මොකද මෙහෙම වුනේ. ඇත්තටම එහෙම කතා කරද්දි මගේ අතනොත් එක එක දේවල් දන්නේ නැති ඉතින් තරුණ බිරිඳක් වයසක කෙනෙක් බැඳහම ඉතින් මම තරුණ එකෙක් කතා කරද්දි ඒක වැරදිනේ කතා හැදෙනවනේ. ඕක අනන්ත අප්‍රමාණ මට කතා ඕන තරම් තියෙනවා. ගේතනක් නැත්තම් මාව ඉතින් චපල ගෑණියෙක් විදිහට තමයි අනිත් අය හිතන්නේ. ඩොක්ටර්ගේ ගෝල බා ඩොක්ටර්ගේ මිත්‍රයන්ගේ වයිස්ලා ඒගොල්ලෝ තරුණ වයසයි ඒගොල්ලෝ වයසයි ඔබතුමියත් ඒ කාලේ ඉතාමත්ම ලස්සනයි. ලස්සනයි කියලා කියනවා. ඉතින් ඒක හරි වෙන්න ඇති. ඉතින් ලස්සන වෙන්න ඇති. තරුණ මද්දාම එකම දේ වෙන්නේ වයසක මිනිහේ තරුණ ගෑණියෙක් බැඳාම ඒ ගෑණිට හැමදාම ওই ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මම ඒව විඳගෙන හිටියා. විඳගෙන හිටියා. මට ඒක ප්‍රශ්නේ නැහැ. ඩොක්ටර්ට ප්‍රශ්නෙකුත් නැහැ. ප්‍රශ්නෙකුත් නැහැ. ජීවිතේ සුන්දර නේද? ඔව්. ඩොක්ටර්ට ප්‍රශ්නෙකුත් නැහැ. මට ප්‍රශ්නෙකුත් නැහැ. අනිත් අය ආදට උනත් මං ඉන්නේ එතන තමයි. ඔව්. මැතිණියනි සරත් චන්ද්‍රය නැති ජීවිතේ දැන් ඔබට දැනෙන්නේ කොහොමද? සරත් චන්ද්‍ර මහත්තයා අන්තිම මේක ඉන්නකොට ඉස්පිරිතාලේ මට කවදාකවත් මම හිතුවේ නෑ සරත් චන්ද්‍ර මහත්තයා නැති ලංකාවක් තියෙයි කියලා. ලංකාවක් මට හිතන්න බෑ. දැන් වෘක්ෂයක ඵල නැති වුණත් ගහයට හැවන ඉන්න පුළුවන්නේ. මම ඔය මතෙත් මගේ තිබුණා. මම හිතුවේ නෑ කවදාකවත් මට ඔච්චර වයස පරතරය තහනු හැමෝම ඔයාට තේරුන්නේ නැද්ද සර් කලින් නැති වෙයි කියලා මට කවදාකවත්. මම ප්‍රේක්ෂකයන්ට කියන්නේ කිසි දවසක ඒගොල්ලෝ දන්නේ නැති වයසක කෙනෙක් බැඳා වුණාට මෙයා කලින් මට ඉස්සෙල්ලා නැති වෙයි කියලා කොයිම ගෑණිකුවත් හිතෙන්නේ. මිනිහෙකුට හිතෙන්නේ නැතිව මතර ගෑනු මට නම් හිතුනේ නැහැ. අන්තිම මොහොතේ මම හිතන්නේ ජීවත් වෙයි මෙහෙම වෙයි කියලා. ඉතින් දාන්න නැති වෙන වෙලාවෙත් ළමයි දන්නවා තේරව තාත්තා උඹක් අන්තිමයි ඉන්ටර්වියු ගෑ නැති වෙයි කියලා. නමුත් මැතිලීටක නෑ මම ඉතින් පහුදවද පස්සේ ළමයි ගිහිල්ලා බලලා ඇවිල්ලා කිව්වා තුන්දෙනා මගේ ළඟට ඇවිල්ලා කිව්වා එදා මං උදේ ළමයි ගියේ මම කියලා කිව්වා අම්මා තාත්තා දුකින් මිදුණයි කියලා. මොකද යාද මං වයර් ගහලා එම කළා තිබුණේ. අම්මා තාත්තා ඔය කිසා ගෝතමී කිව්වේ අම්මා තාත්තා දුකින් මිදුණයි කිව්වා. මං ඒ වෙලේ මිතේ මේ හුස්ම ටික කොහෙද ගියේ කියලා විශ්වේ. ඊට පස්සේ මම ගාක් මානසික මට මුදලා කොමරි ෆෝන් කරාට පස්සේ මට කල්පනා නැති වෙලා දවස් දෙකකින් කල්පනා වෙවිලා. එතකොට මම හිතන ඔන්න බලන්න මෙච්චර බෞද්ධ දර්ශනයක් දන්න මම හිතන වහම සුයිසයිඩ් කරගන්න. මොකද ඩොක්ටර් ඉපදුණු තැනට මමත් යන්න. එයා වෙන කෙනෙක් විවාහ කරගන්න ඉස්සෙල්ලා මම යන්න ඕනේ. ඔන්න බලන්න සංසාර බැඳීම
මෙහෙම උපාදානයක් තියනවද බැඳීම කවදාකවත් වෙන්න පුළුවන් දෙයක්ද? ඔන්න ඕක තමයි සසර බැඳීම. මැතිනේට හිතුන දේ මටත් යන්න ඕනේ සුවිසැට් කරගෙන ගන්න. චරත්චන්ද්‍රයන් ගිහිල්ලා ඊළඟ ආත්මෙදි වෙන කෙනෙක්ව විවාහ වෙන්න දෙන්න නැතුව මම්ම එන්න ඕනේ. ඔන්න බලන්නකෝ කොහොම වෙන්න පුළුවන්ද? ඉතින් බලන්න මේ වෙලාවදී ඇති වෙන දේ නැති වෙච්ච වෙලාවේ වැතුන දේ. පස්සේ ડોક્ટર කාලෝ ෆොන්සේකලෙම තමයි මට ට්‍රීට් කළා. ඒ වුණා. ඉතින් ඊට පස්සේ මට නම් ඉතින් මට නිකමටවත් කිසිම කෙනෙක් ගැන හිතන්න බෑ. මේ උත්තම ගණේ මුනිවරයත් එක්ක ජීවත් වුණාට පස්සේ වෙන කොහෙද මට ගැලපෙන කෙනෙක් කතා කරන්න තියෙන්නේ? මැතිනීනි, අපේ මේ වැඩසටහන විශාල පිරිසක් බලන විශාල සුන්දර බිරින්දන පිරිස. ඒ අතරතුරත් ඉන්න පුළුවන් ඔබතුමිය වගේ වයසින් විවාහ කට්ටිය. එහෙම සම්බන්ධතා තියෙන්නත් පුළුවන්. ඉදිරිදි වෙන්නත් පුළුවන්. ඔබතුමිය මොනවද කියන්න තියෙන්නේ ඔබතුමියට? අපි මේ ප්‍රේක්ෂක සුන්දර බිරින්දෑවරුන්ටත් සුන්දර බිරින්දෑවරු වෙන්න ඉන්න අයට ජීවිතය පිළිබඳව. මම කියන්නේ මුලින්ම තියෙන්නේ අපේ දෙන්නට දෙන්න කියන්නේ වනි විශ්වාස කරනවා නම් මම පොඩ්ඩක්වත් විශ්වාස කරන්නේ නැහැ. ඒවනේ දැන් අම්මෝම කියන්නේ. මම නම් කියන්නේ ඉවසීම කියන දේ තියෙන්න ඕනේ. ඉවසීම අත්‍යවශ්‍යයි. දෙපැත් දෙන්නටම ඉවසීම තියෙන්න. දෙන්නම මේ යුගයේ කතා කරන්න බැරි දෙයක් නැහැ. ඉස්සරනේ කතා කරන්න බය. වෙන ප්‍රශ්න ගැන කතා කරන්න ඕනේ මේ යුගෙ. අත්‍යවශ්‍යම දෙන්නට දෙන්න කතා කරගන්න ඕනේ. ඒ වගේම දැන් පවුල සංස්ථාව තියාගෙන ඉන්න කියලා මම කියන එක නෙමෙයි මේ. මම කියන්නේ දරුවෝ ඉන්නවනම් දරුවන්ට හිරිහැර කරදර නොකර ඒ પરම්පරාවත් නැති කරන්න නැතුව ඉන්න බැරි නම් අයින් වෙන්න. ඉන්න බැරි නම් අයින් වෙන්න. ඒක හරි වැදගත්. ඉන්න උත්සාහ කරන්න දෙන්නත් එක්ක හරිම වැදගත්. දෙන්නම කතා බහ කරලා ප්‍රශ්නයක් ආවම ඉවසන්න කතා කරන්න දෙන්නගම ඉන්න ඕනේ. ඒ වගේ ශ්‍රේෂ්ඨ බිරිඳවල් ඇතු වුණොත් අපේ නම් දෙන්නම එක වගේ ඉවසුවා. එහෙම හොඳ බිරිඳක් ස්වාමියා මොනවා කරගෙන ආවත් කමන්නෑ කියලා හිතාගෙන ඉන්න පුළුවන් නම් ඒත් කමන්නෑ. අපිට ඒ වගේ දෙයකට මට උත්තර මට අවවාද කරන්න බෑ. අද සමාජය වෙනස්. බෑ මොනවා තිබුණත් ඉවසගෙන ඉන්න කියන්න බෑ. මම නම් කියන්නේ පුළුවන් තරම් ඉවසන්න උදින් ඉන්න. බැරි නම් අයින් වෙන්න. දරුවන්ට දෙන්න එපා. දුක්ගිනියේ පරම්පරාව නැති කරන්න එපා. ඒ පරම්පරාව නැති කරන්න එපා. මැතිණියගේ කතාවේ තිර නමුත් ඉතාමත්ම සරලව පැහැදිලි ලෙස කිව්වා. මැතිණියනි, අද මැතිණිය අපි සමග මේ වැඩසටහන සම්බන්ධ වීමේදී මොකද දැනගත්තා? එදිරිය සරච්චන්ද්‍ර මැතිතුමා මොනවයි කෙනෙක්ද කියලා. මම මුලින්ම කිව්වේ හැමෝම ඉන්නේ බොහෝම බරෑරුම් විදිහට හිතලා කල්පනා කරන විදිහ. මොකද සමහර වෙලාවට මේ මාධ්‍ය තුලුත් එහෙම පෙන්වනවා. ඔව් ඔව්. මාධ්‍ය තමයි. මාධ්‍ය තුලුත් පෙන්වනවා මෙහෙම කරලා බය කරනවා. මෙහෙමයි ඈත් කරනවා. නමුත් එහෙම චරිතයක් නෙවෙයි. මේ සුන්දරත්වයත් සමග සුන්දර මිනිසෙක් හැම අතින්ම සුන්දරයි. හරිම සුන්දර. සුන්දර උත්තම ගණේ මුනිවරයා. සුන්දර උත්තම ගණේ මුනිවරෙක් පිළිබඳව එතුමාගේ සුන්දර බිරිඳ අපිත් සමග කතා කරා. හොඳයි මෙතිණීනි, අද අපිත් එක්කම සම්බන්ධ වුණාට ඉතාමත් මටත් ගෞරවයක් ඔබතුමිය සමග සාකච්ඡා කිරීමෙන් ලැබීම. මමත් යන්නේ කෙනෙක් නෙමෙයි නිතර එක එක තැන්වලට ගාකර අවුරුද්දට සැරයක් වගේ ආයතනයකට එන්නේ. ඉතින් මට මේ වගේ TV1 නේද? TV1 මේක ආරාධනා කරපු එක ගැන ඇත්තට මම හරි සතුටු වෙනවා. මට වැඩ ගොඩාක් මැදි හරි මාත් එක්ක මේ සහභාගී වෙන්න. ආයිබෝන් ආයිබෝන් මෙතුනි.